කතාකරන අපි වේදිකාවෙ හිටියේ පුටුවල වාඩි වෙලා උඩට ආවරණයකුත් තිබුණා නමුත් අපිට ඡන්ද දෙන අය හිටියේ තෙමිතෙමි පල්ලෙය. ඒ වගේම තවත් අපේ ප්‍රේමලාල් ඇමතුමාගේ පාරකුත් මාතලේ දිස්ත්‍රික්කයේ රෝහණ දිසානායක ඇමතුමාගේ පාරකුත් කරන්න තියෙනවා අද දවසේ. ඉහිඳ කතාව කෙටි වෙන්න ඕන. අපේ ඉතිහාසයේ පුරාම අපේ රටේ මිනිස්සු නිදහසෙන් පස්සේ තමන්ගේ අවශ්‍යතාවයන් පොදු පෞද්ගලික කරුණු ඉටු කරගන්න විශ්වාසය තියලා ඉතිහාසයේ පුරාම ජනතාව ඡන්දේ දීලා තියෙනවා. ඒ ඡන්දේ දීලා නායකයෝ පක්ෂ බිහි කරලා රාජ්‍ය බලේ දීලා ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් ඉටු කරගන්නයි ජනතාවේ ආකාරයෙන් කටයුතු කරන්නේ. ඒ ඉතිහාසයේ පුරාම ඒ කාර්යභාරයේ ඉටු ජනතාවගේ පැත්තෙන් ඉටු වුණත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරපු දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයෝ බොහොම අල්පයි. සමහර දේශපාලන නායකයෝ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් වලට වඩා හාත්පසින්ම බලාපොරොත්තු නොවෙච්ච දේවල් ඉටු කරපු ඉතිහාසයක් රටපුරා තියෙනවා. එවැනි අධියරකදී එවැනි ඉතිහාසයකදී ආපු මේ ගමන් මග තුල මේ රටේ ජනතාවට නැවත අවස්ථාවක් උදා වුණා රට පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගන්න. ඒක අද ඊයේ නෙමේ දැනට අවුරුදු 9කට පෙර 2005 එකපසකින් යලි පොබුදුව ශ්‍රී ලංකා වැඩපිළිවෙල අනිත් පසකින් මහින්ද චින්තන වැඩපිළිවෙල මේ රටේ ජනතාව තීන්දුව කරේ යලි පොබුදුව වැඩපිළිවෙල දේශපාලන කුඹුවක් කියලා දාලා මහින්ද චින්තන වැඩපිළිවෙල මේ රට අනුගත කරා. අන්නේ වැඩපිළිවෙල තුල ජනතාව අපේක්ෂා කළ දේවල් ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් ඉටු වෙන නිසා තමයි අද මේ රත්නපුර සිට වේවැල්ලත් දක්වා මාර්ගය කිලෝමීටර් 27ක් නැත්තම් 29ක් ලක්ෂ 40,046,000කින් ඉදිවීම කාර්යභාරය ද ආරම්භ වෙයි. ඒක ජනතාවගේ බලාපොරොත්තුවක් ජනතාවගේ අපේක්ෂාවක් ජනතාවගේ සිහිනයක් ඉටු වීම නිසා මේ සිහිනය ඉටු වෙනකොට ඒ බලාපොරොත්තු මල්පල් ගන්නකොට ඒක කීර්ති හිමි වෙන්නත් ඕන නිවැරදිව. අද මේ වැඩ ආරම්භ වෙන මාර්ගයේ වැඩ ආරම්භ වෙන්නේ අපිට රටට නායකත්වය ලබා දෙන ඒ වගේම අපේ අමාත්‍යාංශයට නායකත්වය ලබා දෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අනුව එඳා මේ මාර්ගයේ සංවර්ධනය වීමේ කාර්යභාරය සඳහා මේ මාර්ගයට මහජන මුදල් වැයවීමේ කාර්යභාරය සඳහා අනුමැතිය එකඟතාවය ලබා දුන්න අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කීර්තිය ප්‍රශංසාව හිමි වෙන්න ඕන කියන එක අපි මේ පොළොවේ ඉඳලා මතක් කරන්න ඕන. ඒ වැඩපිළිවෙලට අත්තරක් වෙන්න ඒ වැඩපිළිවෙල මේ පොළොවට ගේන්න මේ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ දායක වුණා. ජනාධිපතිතුමාව දැනුවත් කරන්න ජනාධිපතිතුමාගෙන් ඒ පිළිබඳව ඉල්ලීමක් කරන්න ඒ පිළිබඳව නිවැරදි මග පෙන්වීමක් කරන්න මේ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිත දායකයෝ. ඒ අතර මේ ආසනයේ අපේ පක්ෂයේ නායකයා අපේ අතුල රාවබද්ද මන්තුමා ඇමතුමා ඒ වගේම අපේ ජෝන්ස් රත්න ඇමතුමා ඒ වගේම අපේ පවිත්‍රාදේවි ඇමතුමිය ඒ වගේම අපේ ප්‍රේමලාල් ජයසේකර ඇමතුමා ඒ වගේම අපේ ජානක බණ්ඩාර ජානක වක්මුර ඇමතුමා ඒ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා වගේම පළාත් සභාව ප්‍රාදේශීය සභාව ඇතුළු සියලු දෙනා මහජන නියෝජිතයන්ගේ හඬ උනේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න. ඒ නිසා සියලු දෙනාගේම වැඩපිළිවෙල අද සාර්ථක වෙනවා. ඒ වැඩපිළිවෙල සාර්ථක වෙනකොට විවිධ දෙනා විවිධ දේශපාලන වශයෙන් නන්නත්තර වෙනවා. අනාථ වෙනවා. අද මහින්ද චින්තනය මේ රටේ ස්ථාපිත වෙලා මේ රටේ පොළවේ පළවෙලායි දේශපාලන ව්‍යාපාරය අද අවුරුදු 9ක් ගත වෙන මොහොතේ මේ අවුරුදු 9 පුරාම ජනතාව බලාපොරොත්තු දේවල් ඉටු වෙලා තියෙනවා. ජනතාව ආණ්ඩු හදලා ඒ ආණ්ඩුවල නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අදට හෙටට පමණක් වැඩපිළිවෙළක් නෙමෙයි. අඩුම වශයෙන් අවුරුදු 25කට 30කට එහා සංවර්ධනයක් රට ලෝකේ කරා ගෙන යන වැඩපිළිවෙළක් ජනතාව අපේක්ෂා කරන්නේ. අන්න ඒ වැඩපිළිවෙළ තුල මහින්ද චින්තනයෙන් අධිවේගී මාර්ග මහින්ද චින්තනයෙන් වරායල් ගුවන්තොටුපළවල් විදුලි බලාගාර ඒ වගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා
අගනා මෙහෙවරක් මහින්ද චින්තනයේ යටතේ ජනතා බලාපොරොත්තු ඉටු කරන්න හැකියුණා. ඒ වෙනකොට ජනතාවගේ සිස්සතන් ජනතාවගේ කැමැත්ත ජනතා මතවේද මතවාදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ වැඩපිළිවෙල වටයි ගොනු වෙන. එහෙනම් ඒ වැඩපිළිවෙලට පරයා යමින් ඒ වැඩපිළිවෙල ඉක්මවා යමින් කටයුතු කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් රටතුල නැහැ. එහෙනම් ඒ වැඩපිළිවෙල පරාජය මිරිකිරීම සඳහා විවිධ උපක්‍රම විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. වැඩපිළිවෙලක් නැත. මම දැක්කා ඊයේ පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා තිස්සත් නායක මැතිතුමා හොඳ මහත්තයෙක් අපි සමග බොහොම හිතවත් භාවයේ තියෙන මහත්තයෙක් එතුමා මේ අපේ පක්ෂේ අපේ ආණ්ඩුව තුල විවිධ කුමන්ත්‍රණ ඇති කරලා බෙදීම් කරන්න හදනවා මම දැක්ක එතුමා කියනවා තව නොබෝ දිනකින් අපේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් තව 10-15 දිනක එකතු වෙනවා කියලා එතුමාගේ සිහින එතුමාගේ මතවාද එහෙම කිව්වට කමක් නැහැ එතුමා හැබැයි අපි 37 නායක මැතිතුමාට අභියෝග කරනවා ආණ්ඩු පෙරලන්න ඉස්සෙල්ලා සන්ධානය තුල කුමන්ත්‍රණ හදන්න ඉස්සෙල්ලා ආණ්ඩු බලය ගන්න පුළුවන් නම් කඩවුදු කරන්න එතුමාට හැකියාවක් තියෙනවා නම් එතුමාගේ පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමයි සජිත් ප්‍රේමසාර මන්ත්‍රීතුමයි එකතු වෙලා පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ඇතුලේ එක මේසේ වාඩිලා තේ කප් බීලා පෙන්නන්නේ කියලා අපිට පුළුවන් නම් එහෙම නොකි හැකියාවක් නැති එහෙම විරසක භාවයක් තියන අය තමයි මේ අපේ පක්ෂේ බෙහෙත කරන්න හදන්නේ. ඉන්දා මේ රටේ ජනතාව නිවැරදි මතවාදීන් ඉදිරියට පළාත් සභාව වූවෙන් ඊට පස්සේ ඇති වෙන ජාතික මැතිවරණ වලින් කොයි මැතිවරණේ ආවා ජනාධිපතිවරණේ වේවා පළාත් පාර්ලිමේන්තු වේවා ඒ කොයි මැතිවරණේ ආවත් මේ රටේ මිනිස්සු ඉන්නේ සන්දානයත් මහින්ද චින්තන දේශපාලන ව්‍යාපාරයත් මේ ඉදිරියට වේවා ජනාධිපතිවරණයක් ආවත් කොයි අපේක්ෂකයා ඉදිරිපත් වුණත් මොන අපේක්ෂකව ඉදිරිපත් වුණත් ඉදිරියටත් මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක මතක් කරමින් සියලු දෙනාටම යහපතක් වේවා